විලාඋදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. හිටපු යුද හමුදාපතිවරයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතා සිදු කළ සේවාව ජනාධිපතිගේ ඇගීමට. රණවිරුවන් ජීවිත කැප කළේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනපතිගෙන් ලබන අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක්. පරිසර හිතකාමී ප්‍රවාහන ප්‍රතිපත්තියක අවශ්‍යතාව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. අන්තර්ජාල වංචා සිදු කළ ඉන්දිය ජාතිකයන් 137 දෙනෙකු අත්අඩංගුවට. ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සමුළුවක් කැඳවේ. ICC පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගය අද. හිටපු යුද හමුදාපතිවරයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතා සිදු කළ සේවාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගීමට ලක්වෙයි. යුද අභියෝග ජයග්‍රහණය කිරීම මෙන්ම දේශපාලන අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියටද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ හැකි බව වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. 30 වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති පාරමිතු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රචනා කළ යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි ග්‍රන්ථය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී ඊයේ සිදුවිය. එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය. ග්‍රන්ථයේ පළමු පිටපත සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාට පිළිගැන්වීය. මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන්නේ සරත් ෆොන්සේකා මහතායි. ඔහු යුද අභියෝග ජයග්‍රහණය කරලා පමණක් නොව යුද පිටියෙන් පිටත දේශපාලන අභියෝගවලටද මුහුණ දුන් බව වික්‍රමසිංහ මහතා පැවසීය. යුද්ධය ආරම්භ වූ කාලයේදීත් ඊට පෙරත් රජයේ සිට තමාට යුද්ධයට සහභාගී වූ සෑම නිලධාරියෙකු පිළිබඳ අවබෝධයක් තිබූ බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය. එම කාලයේ විශේෂ නිලධාරීන් කිහිප දෙනෙකු බිහි වූ අතර එම සිළු දෙන අතරින් සරත් ෆොන්සේකා මහතාට විශේෂ ස්ථානයක් හිමි වෙයි. ඔහු වැටුණු තැනින් පටන්ගෙන යුද්ධයේ ජයග්‍රහණය කරාගෙන ගියේය. එහිදී අසීරු තීන්දු තීරණ ගැනීමට සිදුවිය. ශ්‍රී ලංකාව ලොව අසීරුම යුද්ධයකට මුහුණ දුන් බවත් අනෙකුත් රටවල් තවමත් යුදමය වාතාවරණයක් තුළ පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. සිවිල් ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දීමට ෆොන්සේකා මහතාට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එහිදී ඔහු තනි වූ අවස්ථාවේ හා බන්ධනාගාරගත වූ අවස්ථාවේ ශක්තිමත් චරිතයක් ලෙස නැගී සිටි බව සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය ජයගැනීමට හැකිවූයේ මෙරට විරෝධ රණවිරුවන් සිදු කළ විශිෂ්ට කැපවීම නිසා බව අවධාරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යුද්ධය ජයගැනීමට හැකිවූයේ මෙරට විරෝධාර රණවිරුවන් සිදු කළ විශිෂ්ට කැපවීම නිසා බව අවධාරණය කළේය. එහිදී රණවිරුවෝ විශාල සංඛ්‍යාවක් රට වෙනුවෙන් ජීවිත පූජා කළහ. තවත් විශාල පිරිසක් ආබාධිත වූහ. සිලු රණවිරු පවුල්වලට තමාගේ ගෞරවය හිමිවන බව පැවසූ ෆොන්සේකා මහතා රණවිරුවන් ජීවිත කැප කළේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව පැහැදිලි කළේය. සාමය ඇති කිරීමද ප්‍රමුඛ අරමුණක් විය. මෙරට රණවිරුවන්ගේ ලේ දහදිය හා අපරිමිත කැපකිරීම් නොමැති වූවා නම් යුද්ධයේ ජයගත නොහැකි වනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
අපි මේ සැපන කළේ අපේ මාතෘභූමියත් අපේ ආදරණීය ජනතාවත් අනාගත පරම්පරාවත් එමත් ත්‍රස්තවාදී ව්‍යසනයෙන් බේරාගෙන ආගම් ජාති කුල බේදවලින් තොරව ආරක්ෂාව තිබෙන සාමය හා සතුට තිබෙන රටක් ගොඩනැගීම පිණිසයි. හතරවන ඊළාම් යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා මට හමුදා ප්‍රසංවිධානය කරන්න සිද්ධ වුණා. 116,000 හමුදාව 102,000 දක්වා වර්ධනය කිරීමට සිදු වුණා අවුරුදු 3කට අඩු කාලයක් ඇතුළත. සම්ප්‍රදායට පිටින් ගොස් සටන් ක්‍රම සංකල්ප පුහුණු වීම හඳුන්වා දීමට සිදු වුණා. විශේෂ පාබල මෙහෙයුම් සංකල්පය අපේ යුද ජයග්‍රහණයට මූලික හේතු සාධකය වුණා. ස්ථිර නොසැලෙන වරක තදබල තීන්දු තීරණ ගැනීමට මට සිද්ධ වුණා. දූෂණයෙන් තොර විනයගරුක හමුදාවක් අපට නිර්මාණය කරන්න සිද්ධ වුණා. මා හිතනවා වර්තමානයේ රටේ අවශ්‍යතාවය දූෂණයෙන් තොර විනයගරුක රටක් බිහි කර ගැනීමයි. ඒ නැතුව මේ රට මෙතනින් ඉදිරියට යන්න බෑ කියලා මම තරයේ විශ්වාස කරනවා. බෙහෙදී අදහස් දක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඉතින් සරත් ෆොන්සේකා මහත්මයා ඒ කරපු සේවයේ අත්දැකීමෙන් අපිට අවස්ථාව ලැබුණ ආණ්ඩුවක් හැටියට එතුමගෙන් ඒ ප්‍රයෝජනය ගන්න. කොහොමත් අපි දන්නේ හැටියට එතුමා සටන්කාමි. සටන් අතහරින්නේ නැහැ. කොහේ වුණත් යුද්ධ කාලේ වුණත් සිවිල් කාලේ වුණත් දේශපාලනේ වුණත් එතුමා එක ගැටේ නැහැ. ඒක දැනගෙන වැඩ කරනවා. සටනට ගියොත් ඒක අරගෙන යනවා කියලා. එහෙනම් මම හිතන්නේ එතුමන්ට තවත් මේ රට සේවය කරන්න පුළුවන්. ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒ අනුව අනාගතයේ එතුමගෙන් අන්න තියෙන ඒ සේවය රට ලබා ගන්න අවස්ථාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දැන් යුද්ධ ඉවරයි. සටන් කළේ ඉවර කළා. අන්තිමට එතුමම කිව්වා යාපනයේදී අපි මේ යුද්ධය දැන් ඉවරයි සාමය හදන්න ඕනේ කියලා. ඒ වගේම ක්‍රියා කර. දැන් මම ක්‍රියා කරගෙන යන්නේ ඒ අවසන් පියවර අරගෙන මේ ඔක්කොම ඉවර කරන්න. ඊළඟට අපිට අපේ වැඩකට දෙන එක රටක් හැටියට අපි ඔක්කොම එකතු වෙලා ආපෝ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා අපි ඉදිරියට යන්න. අපි එන්නේ අලුත් කාලයකට. ගෝලීය දේශපාලනය වෙනස් වෙන කාලයක. අත්දැකීම නිසා අපේ හමුදාවත් නිකන් හමුදාවක් නෙමෙයි දැන්. යම් කිසි පළපුරුද්දක් තියෙන අය. අපි යුද්ධ කරන්න යන්නේ. ඒත් සාම වැඩ කටයුතු වල මේ හොඳ වුවමනා වෙනවා. ඉතින් අපි අපේ ආර්ථිකය ශක්තිමත් කළා. මේ උනේ සටනෙන් ප්‍රයෝජනෙ අරගෙන අපි ඉදිරියට යන්න ඕනේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට එක් වෙමින් සිදු කළ කතාව මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු සිංහල ස්වදේශීය සේවයේ FM 91.7 91.9 තරංගමාල ඔස්සේ ප්‍රචාරය කෙරේ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ලබන මස 2 සහ 3 යන දෙදින පැවත්වේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබින. ඒ අනුව ලබන මස 2 පෙරවරු 9:30 පාර්ලිමේන්තුව රැස්වේ. පසුරු 5 දක්වා විවාදය පැවත්වේ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එදින පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බව පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි. ලබන 3 පෙරවරු 9:30 සිට පසුරු 5 දක්වා මෙම විවාදය දෙවන දිනටත් පැවැත්වේ. ඉන් අනතුරුව එදින පසුරු 5ට මෙම යෝජනා සම්මතයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. ඊවී මෝටර් ෂෝ 2024 විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවූ බණ්ඩාරනායක පරිශ්‍රයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ විය. පුරා දින 3ක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට දෙස් විදෙස් විද්‍යුත් මෝටර් රථ එකලස් කිරීම නිෂ්පාදනය සහ අමතර කොටස් නිෂ්පාදනය මෙන්ම අලවියේ නිරත කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, ආයෝජකයන්, නව නිර්මාණකරුවන් අති විශාල සංඛ්‍යාවක් නිර්මාණ ඉදිරිපත් කර ඇත. මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ පැරිස් සම්මුතිය වැනි සම්මුතීන් මගින් මිනිසාට ජීවත්වීම සඳහා වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා පරිසර හිතකාමී ප්‍රවාහන ප්‍රතිපත්තියක් ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන බවයි. පොදු ප්‍රවාහනය ඇතුළු සිළු ප්‍රවාහන මාධ්‍යයන් පරිසර හිතකාමී විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ නගා සිටුවීමට විවිධ පර්යේෂණ සිදු කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව ඇතුළු බොහෝ රටවල දුම්රිය සේවාව විදුලියට පරිවර්තනය කර ඇත. රටවල් රැසක විද්‍යුත් රථවාහන භාවිතයේද ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාව සඳහා ගොඩබිම් ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් කර ඇති අතර විද්‍යුත් රථවාහන ප්‍රතිපත්තියද ඊට ඇතුළත් කර තිබේ. රටේ අනාගතය උදෙසා සකස් කළ එම ප්‍රතිපත්තිය කෙටුම්පතක් ලෙස සකස් කර නොදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ අතගමන් බොන්න පුළුවන්.
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගි වීම සඳහා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට පාදයාත්‍රාවෙන් මේ වන විට 2000කට ආසන්න පිරිසක් ඔකඳ දේවාලයේ වෙත පැමිණ සිටිති. ඔවුන් වෙනුවෙන් කුමන ජාතික වනෝද්‍යානයේ දොරටුව අද සිට විවෘතව තිබේ. එම බැතිමතුන් සඳහා කුමන සහ යාල ජාතික වනෝද්‍යානවල ජලය ඇතුළු සියලු පහසුකම් සලසා ඇත. මෙවර කතරගම ඇසළ පෙරහර ලබන 6 වෙනිදා ආරම්භයි. අවසන් මගුල් මහ පෙරහර ලබන 21 වෙනිදා රාත්‍රියේ වීදි සංචාරය කරයි. පසුදින මණික්ගඟේ දිය කැපීමෙන් ඇසළ පෙරහර නිමාවට පත්වන බව රුහුණු කතරගම මහදේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. මේ අතර පානම එක්සත් තරුණ කැළ සංවිධාන කරන රථ පෙරහර අද පෙරවරු 7ට පානම සිට පුතුවිල් දක්වා ගමන් කරයි. එය නැවත පුතුවිල් සිට පානම දක්වා පැමිණීමෙන් නිමාවට පත්වේ. හෝමාගම පුරාණ විහාරස්ථ පොසොන් පෙරහර අද වීදි සංචාරය කරයි. 1960 වර්ෂයේදී ආරම්භ කළේය. මෙවර පැවැත්වෙන්නේ 60 වරටයි. මෙවර පෙරහර නර්තන අංග 50ක් සහ හස්තීන් 30 දෙනෙකු සමගින් සමස්ත අංග 100ක් සහිතව වීදි සංචාරය කරයි. මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි. කහවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මිහිඳු මහ පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් අද ආරම්භ වෙයි. අලියතුන්, සබරගමු, උඩරට හා පහතරට නර්තනාංගවලින් එය සමන්විතයි. මෙම මිහිඳු මහ පෙරහරෙහි සදාතුක කරඬුව වැඩමවීම දළදා මාලිකාවේ ඇත්පන්තියේ විශේෂ ඇතකු සිදු කිරීමට නියමිතයි. පෙරහර රාත්‍රී 7ට විහාරස්ථානයෙන් පිටත් වී කහවත්ත නගරේ පුරා වීදි සංචාරය කරයි. දක්ෂිණ ජනමෙහෙවර ජංගම සේවා වැඩසටහන ගොඩපිටිය ජාතික පාසල් පරිශ්‍රයේදී අද පෙරවරු 8:30ට ආරම්භයි. දකුණු පළාත් සභාවට අයත් සීලු අමාත්‍යංශවල ගැටලුවලට විසඳුම් දීමටද එහිදී අපේක්ෂා කෙරේ. ආණ්ඩුකාර ලක්ෂ්මණ ඤාපාබේවර්ධන මහතා වෙත මෙහිදී ඍජුවම අදාළ ගැටලු ඉදිරිපත් කළ හැකිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ FM රුහුණෝසේ මේ පිළිබඳ සජීව තොරතුරු ගෙනීමට විධිවිධාන යොදා ඇත. මේළඟට ප්‍රමුඛ පුවත. අන්තර්ජාල වංචා සිදු කළ ඉන්දීය ජාතිකයන් 137 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිදිඥ නිහල් තල්දුව මහතා පවසයි. මීට පෙර ඉන්දුනීසියාව, බංගලාදේශය, පකිස්තානය ඇතුළු රටවල් පුද්ගලයන්ද අත්අඩංගුවට ගත් බව හිතම කියයි. මේ අතර අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචා සිදු කළ බවට සැක කෙරෙන චීන ජාතිකයන් 30 දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. මීගමුව හෝටලයකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මෙවැනි වංචනික පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි. නිවාස හෝ ගුඩනැගිලි කුලී පදනම මත ලබා දීමේදී හිමිකරුවන් වඩාත් අවධානය යොමු කළ යුතුය. අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ඒවායේ රැඳී සිටියහොත් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒවායේ හිමිකරුවන්ට පවා අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බව නිහල් තල්දුව මහතා සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩු පිපුමට ගැස්ට්‍රිටිස් සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. වතුකරේ ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධාන කරයි. එය අද ආරම්භේ. ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන මෙම වැඩසටහනේදී දෙමළ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන පස්සර, ලුණුගල, හාලියල, බදුල්ල, ඌව පරණගම, වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල, මහියංගනේ හා ඇල්ල යන ප්‍රදේශවල වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කාර්යංශයේ ඌව පළාත් කාර්යාලය මෙම වැඩසටහන මෙහෙවයි. සම්පත්දායක උරසක් ඊට සහභාගී වෙති. මෙමගින් විදේශ රැකියා, විගමනික, ශ්‍රමික සුබසාධන කටයුතු සහ වංචනිකයන්ට හසු නොවී නිවැරදි මාර්ගයෙන් විදේශගත වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් වතුකරේ ජනතාව දැනුවත් කරති. අමාත්‍ය මනුෂ්‍ය නානායකර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩසටහන් මාලාව ලබන මස 14 වෙනිදා දක්වා පැවැත්වෙයි. විදෙස්පුවක්.
ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සමුළුවක් කටාර්හිදී හෙට ආරම්භයි. තලිබාන් සංවිධානයේ නියෝජිතයන් පළමු වරට එම රැස්වීමට සහභාගි වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් රොස්මරි ඩි කාලෝ දෝහාහිදී පැවත්වනිම සාකච්ඡාවල මුලසුන හොබවනු ඇත. යුරෝප රටවල්, එක්සත් ජනපදයේ සහ ජපානය යන රටවල ඇෆ්ගනිස්ථානය සම්බන්ධ නිලධාරීන් මේ සඳහා එක්වීමට නියමිතයි. ඉරාන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඊයේ පැවති ඡන්ද විමසීමේදී ඉරාන වැසියෝ මිලියන සංඛ්‍යාතක පිරිසක් ඡන්දය ප්‍රකාශ කළහ. ඉකුත් මේ මාසයේදී හිටපු ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි මහතා හෙලිකොප්ටර් යාන අනතුරකින් මිය යාමෙන් පසු රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවත්වින. ඡන්ද විමසීම එරට වේලාවෙන් පස්වරු 2:30ට අවසන් වීමට නියමිතව තිබූ අතර මැතිවරණ කොමිසම දෙවරක් ඡන්දය ප්‍රකාශ කරන වේලාව දීර්ඝ කළේය. ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 4 දෙනෙක් තරඟ වැද සිටිති. සම්පූර්ණ ජයග්‍රහණයක් සඳහා අපේක්ෂකයෙකු 50%ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත යුතුය. මූලික ප්‍රතිඵල අද 10:00ට පෙර නිකුත් කිරීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි. පිරිසර සංවර්ධනයක පුවත් සම්පින්දණය සංවර්ධන පුවත්. ලුණුගම් වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අලුත්ින් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල අක්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2:00ට ජනතා අයිතියට පැවරේ. මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වෙති. ICC පන්දුහර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ බ්‍රිජ් ටවුන් හිදී අද පැවැත්වේ. ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් ඒ සඳහා තරඟවාදී. අවසන් මහතරගයේ රාත්‍රී 8:00ට ආරම්භයි. කණ්ඩායම් දෙකම අපරාජිතව තරඟ බිමට පිවිසෙයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහතරගයේකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. එංගලන්තයේ යවුන් කණ්ඩායම සමග ඊයේ පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලකුණු 65කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම සමත් විය. මුලින් පන්තුවට පහර දුන් ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම පන්දු අර 50 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 294ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස එංගලන්ත යවුන් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ පන්දු අර 43යි පන්දු 3කදී සිරු දෙනා දැවී ලකුණු 229ක් පමණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මාසිකට රුපියල් 12,500 නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. BYD මගී ප්‍රවාහන සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතවන ජෝන් කේල්ස් හෝල්ඩින්ස් PLC සමූහය සහ ඩුබායි CG කෝපරේෂන් ග්ලෝබල් හි අනුබද්ධිත සමාගමක් වන CG ඔටෝ හවුල්කාරත්වෙන් බිහිවුණු JK CG ඔටෝ පුද්ගලික සමාගම මගින් සම්පූර්ණයෙන් විදුලියෙන් ක්‍රියාත්මක කරන BYD නව බලශක්තියේ වාහන මෙරට තුල නිල වශයෙන් නිලදැක්වීම ඊයේ සිදුවිය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ ආරම්භ වූ EV මොටර් ෂෝ 2024 මෙම එළිදැක්වීම සිදු කෙරින. ප්‍රදර්ශනයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ අක්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අතිනවීන BYDN EVS රථය මහජනතාවට නිරාවරණය කෙරින. මෙම ප්‍රදර්ශනය හෙටින් අවසන් වෙයි. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මාසිකට රුපියල් 12,500 නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. ආර්ථික පුවත් ආවර්ණේ හරිගේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. අම්බලන්ගුඩ වී පරේෂණායතනය වන ET12 නැමති නව වී ප්‍රභේදයක් නිෂ්පාදනය කරයි. රතු පැහැ සහිත මෙම වී ප්‍රභේදයේ වගා කාලයේ මාස 3 හමාරකි. හෙක්ටයාරයක වගා කිරිමෙන් ටොන් 5ක ආස්වැන්නක් ලබාගත හැකිය. ඔබ
රන්පවුමකට ඉහළ අත්තිකාරම අමතන්න 0115 880 400 LOLC රන්සදි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන කාලගුණ වාර්තාව වස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌ පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන 5 කිලෝමීටර 40ත් 50ත් පමණ තද සුළං ඇතිවිය හැකිය. යලි සිරස්තල හිටපු යුද හමුදාපතිවරයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතා සිදුකළ සේවාව ජනාධිපතිගේ ඇගීමට. රණිවරුවන් ජීවිත කැප කළේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව ෆිල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනපතිගෙන් ලබන අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක්. පරිසර හිතකාමී ප්‍රවාහන ප්‍රතිපත්තියක අවශ්‍යතාව ඇමති ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. අන්තර්ජාල වංචා සිදුකළ ඉන්දිය ජාතිකයන් 137 දිනක අත්අඩංගුවට. ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සමුළුවක් කැඳවේ. ICC පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද. උදැසන ප්‍රවෘත්ති ඉන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45.